මම විමලවිල දිසානායක මමීට කලින් 2006 පාර්ලිමේන්තු හිටියා. ඊපස්සේ නැගෙන පළාත් සභාවේ ප්‍රථම අධ්‍යාපන ඇමතිවරයා විදිහට අවුරුදු 8ක් කටයුතු කරා. 2015 මම මේ අමාත්‍ය ධුරින් ඉලා අස්සුනා. ඊපස්සු නැවත මම 2015 ආපහු පාර්ලිමේන්තු ආවා. මට තියෙනවානේ පාර්ලිමේන්තු ඉන්න අය උගත්තු මේ අරීමේ කියලා ඔය කතා කරන කට්ටියනේ. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙක්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරී. මෙතන අර මං ගැන යමක් කියනවා නම්, මම ඉස්කෝලේ හයිට විතරක් ගිය මිනිහෙක්. හැබැයි එදායින් පස්සේ කවදාවත් මං ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඉස්කෝලේ අයින් විතර ගිහිල්ලා. හැබැයි මට මං කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යෙක් විදිහට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය කරලා තියෙන අභ්‍යන්තර ශිෂ්‍යෙක් විදිහට, සාමාන්‍ය පෙළ විභාගෙත් උසස් පෙළ විභාගෙත් කිසිදු ගුරුවරයෙක්ගේ සහයක් නැතුව තනියෙන් ඉගෙනගෙන මාස ගාණක් ඇතුළත සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරිලා කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ කාලේ ඉඳපු ඇමෙත ඉන්නවත් දන්නේ නැහැ. මම මාහර්ෂි සංගමයේ හිටපු ලේකම්වරයා. තාම බීසුණු අවධියක 1988-89 ඒ කැරැල්ල වෙලාවේ යකඩෙන් ලෙයින් මේ මහ පොළොව රත් වෙලා තියෙන වෙලාවේ ඒ විශ්වවිද්‍යාල ජීවිතේ මම ගත කරලා තියෙන අවුරුදු 7ක් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටියා. ඒ වගේම මම දේශපාලන විද්‍යා ගුරුවරයෙක් විදිහට ඉඳලා තියෙනවා අම්පාර DSNG ජාතික පාසලේ. ඉස්කෝලේ අයින් ගිතර ගිහපු මම ආපහු ඉස්කෝලට ආවේ අම්පාර DSNG ජාතික පාසලේ උසස් පෙළ පන්ති වල දේශපාලන විද්‍යා ගුරුවරයා විදිහට. ඔබ කියවලා තිය පොත් කියවන කෙනෙක් නම් අකලටා ඉස්කෝලේ කියලා, අකලටා ඉස්කෝලේ කියලා පොතක් ලියවලා තියෙනවා මගේ ජීවිත කතාවට අදාළව. ඒක 2014 විතර මට මතක විදිහට ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම යොවුන් නව කතාව විදිහට තේරුණා. ඒක රචනා කරලා තියෙන ලංකා සුප්‍රසිද්ධ ලේඛකයෙක් වෙච්ච ගුණසේකර ගුණසෝම ලේඛකයා. එතකොට මම ඒක කිව්වේ මොකද, අර නිලධාරීන් සමහරලාට මතාවත කරගෙන තියෙනවා මේ රටේ දේශපාලනය කරන්නේ මෝඩයෝ කියලා. අධ්‍යාපන සුසුකන් නැති, අවබෝධයක් නැති අය කියලා. මම ඒකට කියන්න කැමතියි, මගේ උපාධි දෙකේවත් උසස් පෙළ සහතිකයේ සහ සාමාන්‍ය පෙළ සහතිකයේවත් බොහෝ විට මගේ ජීවිතයට කිසිවක් අදාළ වෙලා නැහැ. මම ජීවිතයේ අනේක විධ ප්‍රශ්නවලට මුහුණ දුන්න මිනිහෙක්. ඒ ජීවිත අත්දැකීම් මත සාහිත්‍යවීම තුළ සාහිත්‍යමය ඥානයක්, දේශපාලන ඥානයක්, සමාජ ඥානයක්, ගීතේ සහ සිනමාව පිළිබඳ, නාට්‍ය සහ කලාව පිළිබඳ එහෙම අතිදැවන්ත පොත් සංඛ්‍යාවක් කියවලා ඒවා ඇසුරු කරලා ඒවා විඳලා ජීවිතය අඩගස්සගත්ත මිනිහෙක්. දැන් වනජීවි අමාත්‍යංශයට එනකොට මම මදුරුවෙක්වත් මරන්නේ නැති මිනිහෙක්. මම ඇඟේ වහන මදුරුවෙක්වත් මරන්නේ නැහැ. මම උඹලකට කෑල්ලක්වත් කන්නේ නැහැ. මේ අද්දකෙන් හොරකම් කරලා නැහැ. වංචා කරලා නැහැ. කවුරුත් රවට්ටලා නැහැ. මං කරලා තියෙනවා මේ සමාජයට යහපත් දෙයක්. මොකද ඔය සමහරු කියන පාර්ලිමේන්තුවේ 225ම පිළිකුල් කියලා කියනවනේ. ඉතින් මදුරුවෙක්වත් මරන්නේ නැති මිනිස්සු මේ රටට පිළිකුල් නම් මේ රටට දෙයියන්ගේ බීටයි කියලා තමයි මට කියන්න වෙන්නේ. මේ රටට දෙයියන්ගේ බීටයි. හොරු සහ වංචාකාරුත් ඉන්න පුළුවන්. ඒ හැමෝම පත් කරලා තියෙන්නේ සක්‍රියා සහ බ්‍රහ්මයා නෙමේ. මේ රටේ සබුද්ධික චන්ද්‍රදායකයා. වනජීවීන් මේ සුභා ධර්මයම කොටසක්. සුභා ධර්මයම කොටසක්. දැන් අද මගේ ගෙදරට ගියොත් බළු ගැටව ගණනාවක් ඉන්න මගේ ගෙදර පාරේ යන්නේ. මම බොහොම කරුණාවෙන් ඔවුන් ඔක්කොටම කන්න දෙනවා. ඒක බළු ගැටියෙක් ඉන්නවා මෝටර් සයිකලක හැප්පිලා ඔගේ කොන්ද කැඩිලා ඉස්සරහා කකුලක් කැපුවා. වෛද්‍යවරු 4 දෙනෙක් එකතු වෙලා තීන්දුවක් කරන කකුලක් කැපුවා. තනි අණ්ඩයි තියෙන්නේ. හැබැයි බළු ගැටියා අපි දරුවෙක් බලා ගන්නවා වගේ උදේට මම නැගිටලා මම මේ ඇමතිවරයා ඉදිරි කියන්නේ උදේට නැගිටලා මම ඒක අර මල පහ කරනවා ඔක්කොම හොලන්නේ මම උදේට නැගිට්ටාම. මම තාම දරු ගැටියෙක් වගේ බළු ගැටියා ආදරෙන් රැක බලා ගන්න. මොකද මේ සමාජයේ තියෙනවා දේශපාලක ගැන ප්‍රචණ්ඩ නරුම හිට පිට නැති, කරුණාවක් දයාවක් නැති මෝඩ මුග්ද පිරිසක් කියලා. මම ඒක නිසා තමයි ඒ කතාව කිව්වේ. නිසා මම අඳුරන මිනිස්සු එහෙම නැහැ හැමෝම. මම එහෙම නැහැ හැමෝම. උඹලකට කැලපක් කන්නේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 8 දෙනෙක්. එක්කෙනෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. එක්කෙනෙක්
අපේ ගම්මන් පිල මන්තිතුමා එවිදි රට දෙනෙක් ඉන්නවා උඹලකට ගැලක්වක් ගන්න නැති මත්පැන් ඌර කටේ තියන්නේ නැති මිනිස්සු මේ සමාජයේ මේ සමත් රටේම වැඩි දෙනෙක් අප්පුඩි ගාලා තියෙන්නේ බොරුවට අතේ කරකට ගෙනකම් මේ රටේ ඡන්දදායකව අප්පුඩි ගන්නවා දේශපාලන නායකෝ මේ රටේ මිනිස්සු කියන බොරුවට එසා අපි කැමති සබුද්ධික පිරිසක් එක්ක ඥාන නෙවු පිරිසක් එක්ක වගකීම් සහිත පිරිසක් එක්ක අවංකෝ තම විශ්වවිද්‍යාලේ තියා හරි සටන්කාරයෝ හරි අරගලකාරයෝ හැබැයි එළියට ආපුවාම ඔය අරගලකාරයෝ බොහොම ආත්මార్థකාම කරවන්න බං එම් කිව්වට බොහොම ආත්මార్థකාම ඒ අරගලේ නෑ එළියේදී ඒ යුක්තිය සාධාරණේ නෑ ඒ මනුස්සකම නෑ ඒ දයාව නෑ ඒ කරුණාව නෑ දැන් විශයක් විදිහට ගත්තාම මම කවදාවත් වනජී වගේ විශේෂක අධ්‍යක්ෂින් ලබපු කෙනෙක් නෙවෙයි ඔබ මෙතන ඉන්න පුළුවන් ඒ ගම් වලින් ආපු අධ්‍යක්ෂින් තියෙන අය වඳුරෝ හානි කරනවා බගාවට දැන් උදාහරණයක් විතර මගේ ගියේ තියෙන ගෙවල් 1000ක් විතර මැද්දේ හැබැයි මගේ ගෙදර වත්තේ මේ අධ්‍යක්ෂින් මම උදැල්ලලා වැඩ කරන කෙනෙක් තාම මගේ වත්තේ බණ්ඩක්ක පැලයක් නෑකල් පැලයක් ගස්තබු පැලයක් මේ කිසිවක් වගා කරන්න බෑ. දැන් මීට වැඩි ඉතිහාසෙට අපි කියපුවාම මීට වැඩි වනේ තියෙන කාලේ මේ තරම් ගෙවල් නැති කාලේ අපේ වතු වල මේ ඔක්කොම තිබුණා. අපි ඉතිහාසෙ ගත්තොත් එහෙම දඩුවට ගාගෙන කැලෑ මැද්දේ සතුන් ගණන් කැලෑ මැද්දේ මිනිස්සු වගා කර අලින්ගෙන් පොටින්ගෙන් වලසුන්ගෙන් මේ වනසතුන්ගෙන් ආරක්ෂා වෙලා. එදා අපිට අද පුළුවන්කමක් නැහැ. සාමාන්‍ය අර්ධනාගරික ප්‍රදේශකවත් යමක් වගා කරගන්න. එනිසා අම්පාර දිස්ත්‍රික්කේ ගත්තාම මම අධ්‍යක්ෂකම කියන්නේ බින්තන්නපත්තුවේ වැව්ගම්පත්තුවේ පානම්පත්තුවේ. ගොවිය අතිවිශාල පිරිසක් දුකටපත් වෙලා ඉන්නවා දිලින්දන් බවට ආදායම් මාර්ගයක් නැති තැනටපත් වෙලා තියෙනවා වන ජීවිගේ හානි නිසා. දඬුලේන, රිලව, වඳුරා, මොනරා, ඌරා, වනාලිය. සාමාන්‍ය වශයෙන් ගත්තාම මාසිකට 3 දිනක්වත් අම්පාර දිස්ත්‍රික්කේ මිනිස්සු මනාලි ප්‍රහාර වලින් මිය යනවා. දැන් ජාතික ආහාර නිෂ්පාදනයෙන් 100%කට ආසන්න ප්‍රමාණයක් වනජීවීන් විනාශ කරනවා. දැන් අපි මේ වනයේ ඉන්න වනජීවියා ඒ මිනිස්සු දකින්නේ හතුරෙක් විදිහට. අපි කොච්චර කරුණාවන්ත දයාවන්ත වුණත් අපි ඒගොල්ලන්ට ඒ සතුන්ට ආදරය කරන්න කිව්වත් තමන්ගේ ජීවිතේ දුකටපත් කරු. තමන්ගේ දරුවා මරා දාපු, අම්මා මරා දාපු, සැමියා මරා දාපු ඒ සතුන්ට මේ සමාජයේ වෛර කරමින් සිටිනවා. එතකොට සුභා ධර්මයාගෙම කොටස් සත්‍යය, අලියා, රිලවා මේ ඔක්කොම සුභා ධර්මයා මිනිසා මේ සුභා ධර්මය කොටස්. නමුත් මේ සුභා ධර්මයාගෙම කොටස් එකිනෙකට ප්‍රචණ්ඩව ඇචිරමින් තියෙනවා. අලින් මිය යනවා, සතුන් මිය යනවා, මිනිසුන් මිය යනවා. මේ සදාතනික අරගලයක් බවට පත් වෙලා තියෙනවා. අපි වනජීවියා එක පැත්තකින් ආදායම් මාර්ගයක් වෙන්න පුළුවන්. අපි යාලදී විල්පත්තුවේදී ගල්ලෝය ජාතික වනෝද්‍යානයේදී ආදායම් මාර්ගයක් වෙන්න පුළුවන්. සෝභා සෞන්දර්යයේ සුන්දර දර්ශනක් වෙන්න පුළුවන්. හැබැයි අර පීඩාවට පත් වෙන මිනිහට අලියෙක් කියන්නේ නොදකිය යුතු සතේ. නොදකිය යුතු ඇස නොගැටිය යුතු සතේ. ਉਹ වෛර කරනවා. එතකොට මේ විදිහට ගත්තාම මේ ගැටුම අපි කොතනින්ද සමහන් කරන්නේ? දැන් මම මේ විශේෂ බාර ගත්තාම මේ මාධ්‍ය එක වාර්තා කරයි දන්න මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ මහා පීඩාවට අහුවෙලා ඉන්න මිනිසුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ආපු මිනිහෙක් විදියට මට දැන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ ශනිකව විවලිසා නායක අපි වනජී ඇමිටි කරා දැන් අපි බේරා ගනි කියලා. දැන් ඔබට තියෙනවද මේකට විසුමක්? ලේකම්තුමා ඔබට තියෙනවද විසුම? දැන් මං මාර ආරාලුවකට තමයි පත් වෙලා ඉන්නේ. දැන් ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ මැතිවරණේ අතලග එනවා. ඊවත් ඉතින් දිසානායක කරපු කෙන් ගෙඩියකුත් නැහැ කියලා මිනිස්සු කියන්න පටන් ගන්නවා. දැන් කාගේ වරද? මේ කාගේ දුසා? කාගේ වරද? නිසා අපි මේ ප්‍රශ්නේ විසඳන්න අපි එකිනෙක පත් වෙන ඇමතිවරු මමත් එක්ක වෙන්න පුළුවන්. අපි එකිනෙක විද්‍යාත්මක විග්‍රහයක් කරනවා මේ ගැන. ගැඹුරු විග්‍රහයක් කරනවා. අර මිනිහා අර සතා තාම එකිනෙකා මරාගෙන මිස් ඉන්නවා.